සීමාවක් මුළුල්ලේ ගම්වලට ගිහිල්ලා ග්‍රාම සේවා සම්මල කණ්ඩායම් මුණ ගැහිලා ගෙවල් වලට ගිහිල්ලා සාකච්ඡා කරලා පන්සලේ හාමුදුරු හම්බෙලා ව්‍යාපාරික ප්‍රජාව හම්බෙලා ඒ ගමේ කොට්ටා සභාවක් පිහිටවුවා එහෙම කොට්ටා සභාව විශාල ප්‍රමාණයක් අපි මේ මහරගම පිහිටවලා තිබෙනවා ඒ කොට්ටා සභල සභාපතිවරු ලේකම්වරු නිලධාරි මණ්ඩලය නියෝජනය කරන කණ්ඩායම් ඒ වගේම සුබපතන කණ්ඩායම් සමාජිකයින් ඔබ මෙතන සහභාගී වෙලා ඉන්නවා මහිතරවා මහරගම ආසනයේ විශාල ජයග්‍රහණයක් ගෙනීමේ විශාලතම බලවේගය ජාතික ජන බලවේගයේ බව අද මහරගම දියුණු කරනවා අප හමුවේ තිබෙන අභියෝගේ විශාලයි හොඳින් තේරුම් ගන්න අවුරුදු 74 එක දිගට ගමන් කරපු දේශපාලන ධාරාවක් තිබෙනවා මාරුවෙන් මාරුවට එකතු වෙලා ආණ්ඩුව හදනවා 2015 19 ආණ්ඩුව හැදුවොත් එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙච්ච ආණ්ඩුවක් රනිල් මෛත්‍රී ආණ්ඩුව දැන් හදලා තියෙන ආණ්ඩුව බැලුවොත් රනිල් වික්‍රමසිංහ පොහොට්ටු එකතු වෙච්ච ආණ්ඩුවක් රනිල් මහින්ද එකතු වෙච්ච ආණ්ඩුවක් ඉතිහාස පුරාවටම ඒ පක්ෂ වලින් මෙහෙට පණිනව මේ පක්ෂ වලින් එහෙට පණිනව කණ්ඩායම් ඔක්කොම එකතු වෙලා අපේ රට හපයක් බවට පත් කරලා අවසන් සමහර ඇමතිවරු ඉන්නවා 94 ඉඳන් ඇමති පුතුවේ නිමල් සිරිපාල චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති ඊළඟ මහින්දගේ ආණ්ඩුවේ ඇමති ඊළඟ මහින්දගේ ආණ්ඩුවේ ඇමති ඊළඟ රනිල් මෛත්‍රීගේ ආණ්ඩුවේ ඇමති ඊළඟ ගෝඨාභයගේ ආණ්ඩුවේ ඇමති දැන් රනිල්ගේ ආණ්ඩුවේ ඇමති මහින්ද අමරවීර ගත්තත් එහෙමයි සුසිල් ප්‍රේමජයන්තලා ගත්තත් එහෙමයි මේ හැමදේම කවුද විශාල ප්‍රමාණය මේ එකම කඳවුරක කණ්ඩායම් එකට එකතු වෙලා මේ රට පාලනය කරනවා හැබැයි මොකද්ද අපේ රට උරුම කරපී තිබෙන උරුමය ආර්ථික වශයෙන් බංකොලොත්තුණු රටක් සමාජීය වශයෙන් කඩාවැටු රටක් ලෝකෙ ඉස්සරහා හිඟමන බවට පත් කරපු රාජ්‍යයක් අපරාධ වලින් ගහන වුණු රාජ්‍යයක් නීතිය විධානය ආධිපත්‍ය කඩාවැටු රාජ්‍යයක් අපි ඉස්සරහට බිනවා දැන් අපි හමු වී තිබෙන කුමක් මෙන්න මේ චෞර කණ්ඩායම් වලින් මේ රටත් මේ රටේ ජනතාවත් මුදවා ගැනීමේ වගකීම ජාතික ජන බලවේගයේ අපවිත පැවරී තිබෙනවා ඒක තමයි පාඩම හැබැයි ඔබ හිතන්න එහෙම ලේසියෙන් මේගොල්ලෝ අත්තරින් පෞගේ කාලේ මම දැක්ක බොහෝ අය කියනවා කවුරුත් බාර ගන්න හිටියේ නෑ නේද සජිත් අත්දෙන්න කියලා මේ සමාජ වලට කියන්නේ මේ මටක් කිව්ව ගන්න කියලා කිරුදි එහෙම අපිට ඒගොල්ලෝ දෙනවද එහෙම දෙන්නේ නෑ අපි මේ මාසේ 11 වෙනිදා නිවේදනයක් නිකුත් කරලා කිව්වා ගෝඨාභය රාජපක්ෂට අපි මේ රටපත් වී තිබෙන අරමුදේ මුදවා ගැනීම සඳහා බාර ගන්න සූදානම් කියලා හැබැයි අපි බාර ගන්න සූදානම් කිව්වට එහෙම අපිට බාර දෙන්නේ නැහැ. මේ මාසේ 13 වෙනිදා ඒගොල්ලෝ රනිල් වික්‍රමසිංහව තෝරගත්තා. කුමක් වෙනුවෙන්ද? ඒගොල්ලන්ගේ කඳවුර බිමටම සමතල වෙලා තිබුණේ. නැගිටින්න බැරුව හිටියේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්ත්‍රියේ වටල්ලා ඔහු හිටපු ඒ ආරක්ෂක කුටියෙන් පැනලා ගිහිල්ලා වරාය හරහා නැවකට ගිහිල්ලා එයාපෝට් එකට ගිහිල්ලා මාලදිවෙන්ට ගිහිල්ලා තායිලන්තෙට පැනලා තායිලන්තෙත් ඉන්න බැරි තත්ත්වයක් ඇති නේද හැබැයි රනිල් වික්‍රමසිංහ තෝරාගත්ත ගෝඨාභය රාජපක්ෂ ආපහු ලංකාවට ආවා ආණ්ඩුවෙන් ගියක් දුන්නා ආණ්ඩුවෙන් ආරක්ෂාවක් දුන්නා ආණ්ඩුවෙන් වතුර බිල ගෙවනවා ආණ්ඩුවෙන් ලයිට් බිල ගෙවනවා ආණ්ඩුවෙන් වාහන දෙනවා ආණ්ඩුවේ රකවර්ණේ ඉන්න රනිල් වික්‍රමසිංහව තෝරාගත්ත ගෝඨාභය බේරගන්න මහින්ද රාජපක්ෂ ඔබට මතකයි ජනතාව ගිහිල්ලා අරලියගහ මන්ත්‍රියව වටලව නේද අරලියගහ මන්ත්‍රියන් පලා ගිහිල්ලා ත්‍රිකුණමලේ නාවික හමුදා කඳවුරක හැංගිලා සත්‍ය ගණනාවක් ඉඳලා එහෙින්ද බැරුව ජනතාව වටලලා පාරට බහින්ද බැරුව හිටියා මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ තෝරාගත්ත මහින්ද රාජපක්ෂව බේරාගත්ත
අන්න කළුතරින් නැගිටිනවා දැක්කද නේද මන් දැක්ක සමහර අය කියනෝ නේද බදලිය මහින්ද සමගේ නැගිටිමු හැබැයි මහින්ද නැගිට්ට වොන්ට තුන්දිරි කිදරෝ ඒ එළියට එන්න අවස්ථාව හැදුවේ කවුද ඒ එළියට එන්න අවස්ථාව හදාගන්න ඒගොල්ලෝ තෝරාගත්තේ රණවීර වික්‍රමසිංහ ඒ වගේම අමාත්‍යවරුන්ට ගමට යන්න බැරුව හිටියා මලගෙදරකට යන්න බැරුව හිටියා උත්සවයකට යන්න බැරුව හිටියා සමහර ඇමතිවරු මට මතකයි බැසිල් රාජපක්ෂගේ නඩුවක් තිබ්බා ගම්පහ උසාවි ඒ නඩුවට ඇමතිවරු දෙන්නෙක් ආවේ හයිඑස් වෑන් එක ටොයෝටා හයිඑස් වෑන් එක නැගලා තමයි ආවේ මොකද ලොකු ජීප් එකේ පාර යට බැරි තත්ත්වයක් ඇති වෙන්න තිබුණා ජනතාවගේ විරෝධය තිබුණා කැබිනට් මණ්ඩල ඉවත් වුණා අමාත්‍යවරු ගණනාවක් මාරුණා අගමැතිවරු මාරුණා අධිකරණ මැතිවරු මාරුණා මුදල් මැතිවරු මාරුණා රනිල් වික්‍රමසිංහ තෝරාගත්තා ඒගොල්ලන්ව බීරගන්න ඒකෙන් කියන්නේ මොකක් මේ කඳ උර ජනතාව හමුවේ පත් වෙන ඕනෑම අසුරුතාවයකදී ඒගොල්ලෝ දෙමස් සිනාලා වගේ එකට එකතු වෙලා බීරගන්න කාට විරුද්ධ ජනතාවට ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නැගී ජනතාව රනිල් වික්‍රමසිංහ තෝරාගත්තේ ජනතාවට විරුද්ධව මහින්ද රාජපක්ෂට එරෙහිවදී ජනතාව රනිල් වික්‍රමසිංහ තෝරාගත්තේ ජනතාවට විරුද්ධව ඒ ආණ්ඩුවට විරුද්ධව හිටිය ජනතාව රනිල් වික්‍රමසිංහ තෝරාගන්නේ ජනතාවට විරුද්ධව ඒ කියන්නේ මොකක් ඕනෑම වෙලාවකදී මේ ප්‍රතිගාමි කණ්ඩායම් එකට එකතු වෙනවා ජනතාවට විරුද්ධව එනිසා ඔයගොල්ලෝ හිතනවද ජාතික ජනබලවේගී අපි සාකා ගොඩනගමි මෙවැනි රැස්වීම් තබමි නේද ජනතාව ආමන්ත්‍රණය කරමි විශාල සමීක්ෂණ වාර්තා මෑත කාලේ ජාතික ජනබලවේගී උඩින්ව ඉන්න බව සඳහන් කරමි ගමන් කරන්න නිදැල්ලේ ඉඩ දෙයිද එහෙම දෙන්නේ නැහැ මට තවද අපි හොඳින් තේරුම් ගන්න ඒගොල්ලෝ එහෙම ජාතික ජනබලවේගින මේ රටේ ජනතාව එකතු කරගෙන එහෙම නිදැල්ලේ ගමන් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ නැවත එකතු වෙන්න පටන් ගන්නවා විවිධ කඳවුරු ලෙස. අදේ සාකච්ඡා පටන් ගන්න තිබෙන්නේ. ඕට්ටුවෙන් එළියට ආපු ස්වාධීන කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. පුද්ගලයන් ගණනාවක් ඉන්නවා. එළියේ සජිත් ප්‍රේමදාසතුළු කණ්ඩායම් ඉන්නවා. දැන් මොකද කරන්න හදන්නේ? ඒගොල්ලෝ අවසානයේදී ජාතික ජනබලවේගයට එරෙහිව එකම කඳවුරක් හැටියට නිර්මාණය වීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. එයි. ඒගොල්ලෝ එහෙම ලේසියෙන් අත්තරින්නේ. ඒගොල්ලන්ගේ පන්ති එහෙම ලේසියෙන් අත්තරින්නේ නෑ. ඒගොල්ලන්ගේ කඳවුර එහෙම ලේසියෙන් අත්තරින්නේ නෑ. අවසන් මොහොත දක්වා ඒගොල්ලන්ගේ කඳවුර තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තමන්ගේ බලය වෙනුවෙන් සත්ත කපට කුමන්ත්‍රණකම් වියත් කරන්න පුළුවන්කම තිබෙනවා. හරි බෑ. හැබැයි අපි එකක් දැන් දන්නවා මොකක්ද? අපි එකක් දන්නවා. ඔය සෑම කඳවුරකටම සෑම බලයකටම වඩා උඩින් ඉන්නේ ප්‍රබල වෙන්නේ මොන බලයද? මොන බලයද? ජනතාවගේ බලය. සාමාන්‍යයෙන් රාජපක්ෂ කඳවුර කිව්වේ හොල්ලන්න බැරි ප්‍රතාපවත් කඳවුරක් ලෙස තමයි රාජපක්ෂ කඳවුර අපේ රටේ දේශපාලනේ හිටියේ ජනතාව පාරට බැස්සා නේද ජනාධිපති රාජපක්ෂට යන්න වුණා ජනතාව පාරට බැස්සා අගමැති රාජපක්ෂට යන්න වුණා ජනතාව පාරට බැස්සා ඇමති නාමල් රාජපක්ෂට යන්න වුණා ජනතාව පාරට බැස්සා චමල් රාජපක්ෂට යන්න වුණා ඒකෙන් කියන්නේ මොකක්ද බලයේ තියෙන ජනතාව කා එහෙනම් අපිට එරෙහිව ගොඩනැගිය හැකි ඒ කඳවුරට අපි මුහුණ දිය හැකි වන්නේ ප්‍රබලතම ජනතා බලවේගය නිර්මාණය කිරීමෙන් ඒක තමයි අපි සතුව තියෙන ශක්තිය සමහර අය අපිට කතා කරලා කියනවා සහෝදර ඔයගලට මාධ්‍ය නාලිකාවක් නැණි බැරිද එකක් දාගන්න ලේසි නේ සමහර අය අපිට කතා කරලා කියනවා සහෝදර ඔයගලට විශාල මුදලක් නැණි ඒගොල්ලෝ ගාවනේ තියෙන්නේ මොනවා හරි නේද නැතිවරණ ධනෙ එකතු කරගෙන ඉන්න වැඩක් හදාගන්න බැරි තන්දර කලින් සමහර අය කියන එකල ගාව මර බලය තියෙන ප්‍රවේසම් වෙන්න කියලා අපිට කියන
එකනේ මොකද්ද? ඒගොල්ලෝ ගාව ධනෙ තිබෙනවා. ඒගොල්ලෝ ගාව මාධ්‍ය තිබෙනවා. ඒගොල්ලෝ ගාව මරයන් ඉන්නවා. හැබැයි මේ ඔක්කොටම වඩා ප්‍රබලයි මොකද්ද? ජනතාවගේ බලය. ඒකද අප කරලා ඉවරයි. ඔප කරලා ඉවරයි. එනිසා දැන් මොකද්ද අපි කරන්න ඕන? දැන් අපි කරන්න ඕන මේ ජනතාවගේ බලය ඉතාමත් නිවැරදි ලෙස සංවිධානය කරන්න ඕන. අපි ඒක කොවිඩ් වසංගතය අවසන් වුවාම පටන් ගත්තා. අපි ඊට කලින් පටන් ගන්න හිටියේ. නමුත් කොවිඩ් වසංගතය විසින් අපිට බාධාවන් ඇති කරා. අපි පහුගිය දෙසැම්බර් මාසේ 21 වෙනිදා අපි මොකද කරේ? ජාතික ජනබල වේගී ජාතික සමුළුව පැවැත්වුවා. දිස්ත්‍රික් සමුළු තිබ්බා. අපි පහුගිය මාර්තු මාසේ ඉඳන් ගම්වලට ගිහිල්ලා කොට්ටාස සභා හදලා ගමේ ජනතාව සංවිධානය කරා. දැන් අපි ආසන බල මණ්ඩල හදලා අපි සංවිධායක මණ්ඩලයේ විධායක සභාව හඳුන්වා දෙනවා. මේ කරන්නේ මොකක්ද? මේ අපිට ජනතාව ආමන්ත්‍රණය කිරීම සඳහා රැස්වීමක් නෙවෙයි මේ. අපි රැස්වීම නුගේකට කරනවා. මේ මොකක්ද? මේ අපි කැඳවලා තිබෙන්නේ. මේ අපි සූදානම් වෙමින් තිබෙන්නේ. මේ රටේ සතුරු බලවේග පරාජයපත් කරන්නත්, මේ රට මුදවා ගැනීම සඳහා, මේ රට අනාගතය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන ජනතාවගේ ශක්තිමත් සංවිධාන බලය ගොඩනැගීම තමයි අපි අපේක්ෂාව බවට පත් වී තිබෙන්නේ. කතා කරලා කිව්වා සෑම ග්‍රාමස කොට්ටාත්ම සභාව හදන්න, නාමලයකට හදන්න, ගෙන්ගෙට යන්න, සියල්ල එකතු කරගන්න. ඇහුම්ක නේද? මීට කලින් අපිට ඇහුම් ගන්න උදුන් කෙනාගෙන සාකච්ඡා කරන්න, අනිත් දේශපාලන ව්‍යාපාරත් එක්ක සම්බන්ධකම් තියෙන දේ සාකච්ඡා කරන්න, රට වෙලා තියෙන දේ කියන්න, මේක වෙනස් කිරීම සඳහා ජාතික ජනබල වේගිරිය දෙන වැඩපිළිවෙල සාකච්ඡා කරන්න. මයින්ට ඒ සඳහා ඉතාමත් හොඳ නායක මණ්ඩලයක් අපි අද තෝරාගෙන තිබෙනවා. මේ සහෝදරවරු සහෝදරිය ඕගොල්ලන්ගේ දායකත්වය මැදියත් වීම සහාය මත මා විශ්වාස කරනවා මේ මහරග මාසය හැම ගෙදරකටම හැම පුරවැසියෙකුටම ජාතික ජනබල වේගයේ පණිවිඩයක් මේ රට වෙනස් කිරීමේ පණිවිඩයක් අනාගතය බාර ගැනීමේ පණිවිඩයක් ගෙන යාමේ හැකියාව ශක්තිය මේ ඇයට තිබෙන බව. එනිසා දැන් වැඩේ පටන් ගන්නවා. පටන් ගන්න තියෙන්නේ තව ශක්තිමත්ව පටන් ගන්න. එහෙම වුණොත් මේ විනාශකාරී දේශපාලනයෙන් අපේ රට මුදවාගත හැකි මේක ඉතාමත් වැදගත් තීරණාත්මක සංදිස්ථානයකට අපේ රට ඇවිල්ලා තිබෙනවා. මීට පෙර අපි ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපේ කාර්යයන් කරන කාලේ අපි දිහා බැලුවේ කොහොමද? 2001 දී අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16ක් හිටියා. ඒ වෙලාවේ අපි දිහා බැලුවේ කොහොමද? චන්ද්‍රිකා විපක්ෂේ රනිල් ආණ්ඩුව දෙනවා. අපි දිහා බලනවා මේගොල්ලෝ කීප දෙනෙක් ඇරියත් හොඳයි මුරකරු රස්සාවට වොචර් ජොබ් එකට. අපි දිහා බලුවේ එහෙම ආණ්ඩුව හදන ඒගොල්ලෝ ලොකුම විපක්ෂ හදන අනිත් ගොල්ලෝ අපි දිහා බලන්නේ කොහොමද? අපි 3-4 දෙනෙක් හරි ඇතුළේ හිටියොත් හොඳයි. 2015 දී ආණ්ඩුව හදන රනිල් වික්‍රමසිංහ ලොකුම විපක්ෂ හදන මහින්ද රාජපක්ෂ අපි දිහා බලනවා මේගොල්ලෝ කීප දෙනෙක් හිටියොත් හොඳයි. 2010 දී ආණ්ඩුව හදන මහින්ද රාජපක්ෂ ප්‍රධාන විපක්ෂ හදන රනිල් වික්‍රමසිංහ අපි දිහා බලනවා මේගොල්ලොත් කීප දෙනෙක් හිටියොත් හොඳයි. 2020 දී ආණ්ඩුව හදන ගෝඨාභය මහින්ද රාජපක්ෂලා විපක්ෂ හදන සජිත් ප්‍රේමදාසලා අපි දිහා බලනවා මේගොල්ලොත් කීප දෙනෙක් හිටියොත් හොඳයි. මීට කලින් රටේ දේශපාලනේ තිබෙ කොතනද? ඒගොල්ලන්ගේ එක්කෙනෙක් ආණ්ඩුවක් හදනවා, ඒගොල්ලන්ගේ එක්කෙනෙක් ප්‍රධාන විපක්ෂ හදනවා, අපි කීප දෙනෙක් යවනවා හොරකම් කරනවද කියලා බලන්න. හොරු අල්ලන්න එහෙම නෙති තිබුණේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් දශක ගණනාවකට පසු මේ මතවාදී වෙනස් වෙලා තියෙනවා. දැන් මොකද කියන්නේ? දැන් කවුරු හරි එන්නේ ජනතා විමුක්ති පෙරමුණේ එහෙම නැත්නම් ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තුවේ කණ්ඩායම ටිකක් වැඩි කරන්න ඕන කියලා. මොකද දේ? දැන් අපි 3 දෙනෙක් ඉන්නවා. ඊළඟ ඡන්දේ 10 දෙනෙක් කරමු. ඒකට දෙන්නේ? නෑ. අද රටේ ජනතාවද අපිත් එක්ක සාකච්ඡා වී දෙන්නේ. ජනතාවද අපි තියලා තියෙන තැන, අපි ප්‍රේස් කරලා තියෙන කොතනද? මේ රට මුදවා ගැනීම සඳහා මේ රටේ පාලන බලය ජාතික ජනබලයේ වෙත ලබා දිය යුතු කියන සාකච්ඡාවක් කරනවා. එහෙම කතා කරන්නේ නැද්ද? ත්‍රිවිල් එක යනකොට ත්‍රිවිල් රීදුර මොකද්ද කියන්නේ? සහෝදරයා මුං කෑව ඇති JVP එකටත් මේ සැරේ ටිකක් දීලා බලමු. කියන්නේ
ගෙදරකට කියොත් කියන්නේ මොකද්ද සොදන මේගොල්ලෝ දීර්ඝ කාලයක් කතා කරා දීර්ඝ කාලයක් මේගොල්ලෝ රට පාලනය කරා දැන් අපිට තේරෙනවා අපි මේ සැරේ ඕගොල්ලන්ගේ ආණ්ඩුවක් අත් බලාපොරොත්තු වෙනවා කියන්නේ කියනවා ඒ නිසා මොකද වෙලා තියෙන්නේ ජනතාවගේ ජන මනස ඇතුලේ අපි ස්ථානගත වෙලා ඉන්නේ වෙනද අපි ස්ථානගත උනේ කොහොමද ඒගොල්ලෝ එක්කෙනෙක් ආණ්ඩුවක් හදනවා අනිත් කණ්ඩායමක් විපක්ෂ හදනවා අපි දිහා බලනවා जनता නේද හැම ආණ්ඩුවේම ඇමතිවරු හැම ආණ්ඩුවේම නියෝජ්‍ය ඇමතිවරු හැම ආණ්ඩුවේම රාජපක්ෂ ඇමතිවරු ජනතාව ආණ්ඩු මාරු කරන ඡන්දය දීලා තියෙන කෙනා එළවනවා හැබැයි නැවත තියෙන ආණ්ඩුවේම කට්ටියක් ආණ්ඩුව හදා ගන්න දැන් ජනතාවට මේ සූදුව හති වැටලා තිබෙන්නේ මේ දේශපාලන ගමන මේ දේශපාලන අධ්‍යක්ෂින් විසින් ඇක්ටි තරමට දැන් පාඩම් ගන්නලා තිබෙනවා ඒ නිසා ජනතාව තුල සාකච්ඡාවක් මතුවෙන් තිබෙනවා ජාතික ජන බලවේගිට ආණ්ඩුවක් දීලා බලමු කියන්නේ දෙ. හැබැයි ඒ අතරහන ප්‍රශ්න කීපයක්. පළවෙනි ප්‍රශ්න. මොකක්ද ආන්න? හරි ඒ වුණාට ඔයගොල්ලන්ට දිනන්න පුළුවන්. අපි දෙන්න ලෑස්ති දිනන්න පුළුවන්. දිනන්න පුළුවන්ද කියන කෙනා අහුවොත් දිනන්න පුළුවන්. එයා දුන්නු. නේද? මතක තබාගෙන දිනන්න පුළුවන්. ලංකා දේශපාලන මතුවී තිබෙන විශේෂම තත්ත්වයක් මතුවී තිබෙනවා. පසුගිය දශක ගණනාවක් අපේ රටේ දේශපාලන ප්‍රබලතම කඳවුර බවට පත් වී තිබෙන මොකද්ද රාජපක්ෂ කඳවුර. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසත් රාජපක්ෂ කඳවුර. පොදුජන පෙරමුණ ලෙසත් රාජපක්ෂ කඳවුර. දැන් සීලත් නේද SLPP ලෙස පොහොට්ටුව ලෙසත් රාජපක්ෂ කඳවුර. අපේ රටේ දේශපාලන විරාජමාන වූ හිටිය පහුගිය දශක ගණනාවක් රාජපක්ෂ කඳවුර. අද මොකද වෙලා තියෙන්නේ? අද මොකද වෙලා තියෙන්නේ? මේ පක්ෂ සමන්විත වන්නේ මතක තබාගන්න. මේ පක්ෂ සමන්විත වන්නේ වැඩපිළිවෙළවල මත නෙවෙයි ප්‍රතිපත්ති මත නෙවෙයි මේ පක්ෂ සමන්විත වන්නේ අනුඅස්සහිත නායකයෝ මත චන්ද්‍රිකා කුමාරතුංගත් එක තමයි පොදු ජන පෙරමුණ පැවතුනේ චන්ද්‍රිකාව විහාරමාදේවි කියන බණ්ඩාරනායක පරම්පරාවේ කියන සෝබෝන් වල පැරිසිය ඉගෙන ගත්තා කියන නේද මේ විදිහට කියලා මොකද කරන්නේ සාමාන්‍ය ජනතාවට වඩා උඩින් ඉන්න කෙනෙක් බවට චන්ද්‍රිකා පත් කරනවා. සියලු පක්ෂය මොකද කරන්නේ? චන්ද්‍රිකාවට අපෙල ගස්සනවා. චන්ද්‍රිකා ඉන්නාම ඊළඟට මහින්ද රාජපක්ෂ. කියන මොකද්ද? දැන් මහින්ද රාජපක්ෂ. එයා දුටු ගෙමුණු. එයා ගිරවාපත් වී ඉපදුණි. එයා නියරේ ඇවිදින්නි. එයා පළඳින්නේ කුරහන් සාටකයක්. එයා වැඩිපුර ප්‍රියජනක කුරහන් හල් කුරහන් තලපවලට. එයා වෙල්ලිපණල්ලේ ඇවිද්දි එක තාත්තා නේද නාම යෝජනා පත්‍රය අසන්තරේ වක්කඩින් අත හොදලා අපේ මිනිහා මහින්ද මුළු පක්ෂම ගොඩනගන කවුරු වටාද මහින්ද වටා නැවත 2019 දී නැවත ගොඩනගන කවුරු වටාද ගෝඨාභය රාජපක්ෂ වටා ගෝඨාභය රාජපක්ෂ